good morning, Sri Lanka. Welcome to the hottest celebrity talk show in town. Showtime with Niro. අද මම මගේ ගෙදරට ඉන්වයිට් කරපු ගෙස්ට්ලා දෙන්නගෙන් මුලින්ම ගෙදරට එන්නේ දක්ෂ රංගන ශිල්පියෙක් පවණක් නෙවෙයි දක්ෂ ගායකෙක් වාදකෙක් ඔහුගේ ටැලන්ට්ස් නම් බොහෝමයි රංගනේ වෙනුවෙන් හොඳම නැගින නළුවා ජනප්‍රියම නළුවා හොඳම නළුවා දක්වා සම්මානයට පාත්‍ර වුණා ඒ වගේම මේ කාලෙන් කාලට විවිධ මාතෘකා නිසා ඔහු නිවුස් එකේ ඉන්නවා මම දන්නේ කරන්ට්ලි මොනවද අලුත් තොරතුරු කියලා ඒවා බෙදා හදාගන්න තමයි මම හිතුවේ අද ඔහුට ඉන්වයිට් කරන්න ඕනේ කියලා නිරෝගී ස්ටයිල් එකෙන් දාන්න ඕනේ කොහොමද මගේ ගෙස්ට් ලේ ඉන්ට්‍රොඩියුස් කරන්නේ කියලා මෙන්න මේ විදිහට Hello. Good morning. Good morning. Girl, kiya tino dani. Kiya ne? Sanai. Thank you so much. On copy ko. Bona gama ma khata kare bone da. Thank you. You are most welcome. Roshan, mat oya wa dakine dakine hamu wata wa kama matak wenne mage sahodra shilpin shilpinian oya gane kiya da yak. Mukad. Roshan pili piti kiya ne. Dakine dakine උස මහත වැඩි වෙන උස තරුණ බව වැඩි වෙන කෙනෙක් කියලා මොකද්ද අපේ රහස උස නම් යන්නේ අය ඒ කියන්නේ ඔයගේ ඒ වගේ පර්සන් එකක් තියෙන එහෙම තමයි තේරෙන්නේ ඔයා තමයි දැන් ඔයා විශේෂයෙන් උස ගිහින් නැහැ කියලා නමුත් ඔයාව ඊට වැඩිය දැලන්ත විදිහට පේනවා ඔයාගේ පර්සනැලිටි එක ඒ කියන්නේ ඊට පස්සේ මේ කියන්නේ ඔය කොහොමද ඉතින් ව්‍යායාම වලට මේ හොඳට කරනවා නේද ඒ නිසාද කොහේද ඔයාගේ මේ masculine body එකක් නේද ඒ මාෂාල්ලා එසකට වදින්න එපා මම මේ කම්ප්ලිමන්ට් එකක් දෙන්නේ ඉතින් මම කැමතියි ඉතින් මොකද අනිත් තරුණයින් කැමතිනේ ඒ වගේ වෙන්න අනේ රහස කියන්නකෝ රහසක් නේ විශේෂින් නෑ ඉතින් ඒක මොන හරි ශරීරයට කරන දාන්න දෙයක් නැත්නම් මානසික වා කරගන්න මනසයි මනසයි ශරීරය දෙකම ඒ දෙකම බැලන්ස් එකේ තිබ්බම තම හැමෝටම කරන්න පුළුවන් දෙයක් මම කැමතියි ඒකට එහෙනම් ඔය විදිහින් ඉන්න වෙනස් වෙන්න එපා නෑ වෙනස් වෙන්න All right. එහෙනම් රොෂානුවත් එක්ක අද කතා කරන්න යන දේවල් වලදී මට හිතෙනවා ඔයාලට තව සහයයට ඔයාගේ ශිල්පියෙක්ව ශිල්පිනියක් හිටියත් හොඳයි කියලා. මොකද හිතන්නේ? හොඳයි ඔව්. කතා කරන්න. මං කියන්නේ තව කෙනෙක් එනවා කියලා. ඔව්. එතකොට හැබැයි කෙනෙක් වුණත් හොඳයි. ඔව්. එයා දන්නේ හැබැයි ඔයාද ඇවිත් ඉන්නවා කියලා. නෑ. ඔව්. මං දන්නේ නැහැ කවුද කියලා. ඒකනේ. හොඳ කෙනෙක් වුණත් හොඳයි කියන්නේ. හොඳම කෙනෙක් තමයි මම තෝරගත්තේ. මොකද මම මගේ ගෙදරට ඉන්වයිට් කරන්නේ මම මට හමු වුණ පුද්ගලයන් අතරින් මම ප්‍රිය කරන මම කැමති චරිතවලට අපි මේ පුද්ගලින්ට කැමති වෙන්නේ ආකර්ෂණය වෙන්නේ සමහර විට එක හේතුවක් නිසා වෙන්න පුළුවන් විවිධ හේතු නිසා වෙන්න පුළුවන් හැබැයි හොඳම දේ කියන්නේ දැන් එන ගෙස්ට් දන්නේ නැහැ ඇයි මං එයාට කැමති කියලා මම එයාට ගොඩක් දේවල් නිසා කැමති සමහර විට අද ඇය දැනගනි එක්කෝ එක දෙයක් හරි එක්කෝ ඔක්කොම දේවල් ටික හරි හරිද කොහොමනත් මම මගේ ස්ටයිල් එකෙන් මෙන්න මෙහෙමයි ආව ඉන්ට්‍රොඩියුස් කරන්නේ අයත් සම්මානීය රංගන ශිල්පිනියක් බලන්න මේ කවුද කියලා වැඩි විස්තර ඕන සංගුණේ අමුත්‍ති කවුද කියලා. යේ! Hello. Hello, good morning. Very good morning. Nice to see you. You too. මෙන්න යාළුවෙක් ඉන්නවා. යාළුවෙක් නේ අපි දෙන්න තරහයි නේ මම යන. බර. ඇත්තම කොහොමද ශාන් මේ වුණත්. ඔයා හිතන්නේ මම ගොඩක් යාළුවෝ කියන මම හිතර දෙන්නෙක්ට මම සර්ප්‍රයිස් වෙන්න ඉන්වයිට් කරලා. බලාගෙන යද්දි ඊයේ වෙනකොට ඉදිරිය තරහ වෙලා. ඒක හැබැයි මට හොඳ අදහසක් දුන්නේ අනාගතයේදී මේ
බීලා ඉවර කරලා හොදන්නත් ගියා මං කොයි පයි පකවන්නේ නැහැ කියලා මේ නිරෝෂ දොර ඇරලා තියන්නේ ඇයි කමන්නේ නැහැ ඉතසල හොරු වැඩි ඔව් අන්න ලොකු හොරා මෙතනනේ ඔය ඉරසයි නේ නෝ වයින් තු දොර ඇරලා තියෙනවා හොඳයි රොෂාන් සේවනි මතක් වෙනවද ඔයාලා දෙන්න කවදද කොහොමද මුලින්ම මුණ ගැහුණේ කියලා කවද්ද එකට වැඩ කරේ සිඩ්නි චාන්ස් එක මත පෙම්බර යන්නේ පෙම්බර යන්නේ සේමිට හැබැයි කතාවක් තියෙනවා නේද ඊට කලින් හම්බෙලා තියෙන මොහොත නේ ඒකේ ෆන්ක්ෂන් වල එහෙම හම්බෙලා තියෙනවා ඒක තමයි මොකද සේමිනිකෙන් ඇහුවත් සේමිනි කියන්නේ මෙහෙමයි මම රොෂාන්ව හම්බුනේ මම ඉස්කෝ යන කාලේදී එයා ගියේ ගෑන් ළමයි යන ඉස්කෝලේට පාසලට මම ඒ අනිත් එකට ගියේ නේද ඒක කියන්නේ ඉතින් ඔය දෙන්නගේ බොන්ඩ් එක නිසා තමයි මං හිතුවේ අද ඔය දෙන්නම එන්න ඕනේ කියලා මේ සෝෆා එක ෂෙයා කරලා දේවල් කතා කරන්න. මගේ පළවෙනි ප්‍රශ්නේ තමයි මේක හැබැයි. මොකද මේ ඔයාලා දන්නවා ඇති දැන් අපි අපේ කලා ශිල්පීන් ශිල්පීන් ඉන්ට්‍රොඩියුස් කරද්දී සමහර වෙන ප්‍රවීණ ජේෂ්ඨ කියලා එහෙම ඉන්ට්‍රොඩියුස් කරන කට්ටියක් ඇත්තටම ඉන්නවා. ඒතර සමහරුගේ කැටගරි එකක් තියෙනවා නවක, නව පරපුරේ, තරුණ අන්න ඔහොමද කියලා. රොෂානේ සේමනේ ඉන්නේ මොන කැටගරි එකේද? එහෙම කැරියර් නෙවෙයි අපි ආසයි නමින් කතා කරනවා නේද අපි ප්‍රවීණයන්ට ගරු කරනවා නම් එකෙන් වන්තන අපි මිඩල් ජෙනරේෂන් එක නේද අපි ජෙනරේෂන් වයිස් බැලුවාතේ යන දෙන්න නිසා මිඩල් ජෙනරේෂන් එක අපි දෙන්න ප්‍රවීණමයි කියවම ඒතර වයසත් අහු වෙනවානේ ඕකේ මේ මිඩල් ජෙනරේෂන් එකේ ඉන්න දෙන්නේ කැටියට ඔයාලා නව පරපුර සහ ජේෂ්ඨ පරපුර මේ දෙකලොත් එකම වැඩ කර දෙන්න කොහමද ඒ වෙනස එහෙම නැත්නම් මොනවද ඒ දෙකලොත් අතරම තියෙන සමානතා මේ දෙකම ඇතිනේ नव परपुरा मट गुडुन अड़ी मम्मद वैडिये रंगपान नती तन की मे रोशांट नमुन गहनातर कुमार दिगोल अत्र सामनात्मता हमारो चुट प्रवीण अभी हमदा तिगन गो अने दृश අලුත් පරපුරේ තියෙන ගොඩක් දක්ෂයෙක් ඉන්නවා. ඉතින් මේ මේකට ඕනේ අර හොඳ මැච් එකක් ගහන්න මේ හොඳ වටපිටාවක හොඳ ස්ක්‍රිප්ට් එකක් හොඳ මිලක් හොඳ ඒක හරියනවා නම් මේ ට්‍රෙන්ඩ් එක වෙනස් වෙලා හොඳම තැනකට වැටෙනවා. මේ හැමදේම සාමාන්‍ය හොඳ නාටක කරනවා හරි අඩුයි ඩ්‍රාමාස් ගත්තොත්. ඒක සිංදු වලටත් වෙලා තියෙන හැමතැනම මේක වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා නවකයන්ගේ ඒගොල්ලන්ගේ ටැලන්ට්ස් ඒගොල්ලන්ට පෙන්වන්න තැනක් නැහැ. නිකන් අර ජාතික ප්‍රතිපත්තියක් වගේ එනවා නම් හරි. ඉරිදා මම කියවලා දෙන්න එනවා කියපු නිසා අමාරුවෙන් බ්‍රෙක්ෆාස්ට් ගන්න නැතුව හිටියා. අතර තව චුට්ටක් මේ විදිහට මරත් යන්නේ ඉතියෝපියාවට තමයි. මම දන්නවා සේමිනි අතුදව්වට මේ කතිය සයන් හිටියට මේ බොස් එයා. ඔව්. කැමබිම හදද්දි. හරි රොෂාන් කියන්නේ මම දන්න කාලේ නම් තමන්ගේ දේවල් උයාගෙන පියාගෙන කාපුනේ. කාපු නැති කෙනෙක්. තාමත් එහෙම. කන්න වැඩ වෙන කෙනෙක්ද? තාමත් එහෙමයි. मोबाइल किचन मोबाइल किचन किचन मोबाइल जंगल
බලන්න තින්නේ අද්දකින් බහුල කියන්නේ වචනේ පරිසමාප්ත අර්ථින් වල දෙන බාර මගේ කුසියට ඇවිල්ලා ඔයාලයි කුසිය වගේ නේ අපේ හැමදාම ඔෂාගේ අපි අපේ ගෙදර එක අපි අපි දෙන්නගේ කුසිය වගේ ඔයාගේ හස්බන්ඩ් හිටියත් නේද ඔහම තාම ප්‍රශාන්ත පොඩ්ඩක් ඉස්සලා අත හොද ගන්න අත හොද ගන්න ආ මන් දැක්කෝ අර එක එක ජරා වල්ලන ආ ඔයාලා වල්ලන කපල් වල්ලන පන්දිවලේ අද අපි හදන්නේ නිරෝෂා මේ ඒකට අපි මෙහෙම කියමු විඩාබර දවසකට පස්සේ රාත්‍රියකට පස්සේ පහුවදා උදේ ෆ්‍රෙෂ් වෙන්න ජූස් එකක් හදමු බොන්නේ ජූස් එකක් කන්නේ අද ඉතින් මේ තුම දේවල් කිය ජූස් එකක් හදලා ජූස් එකක් හදලා ගමන් ඉවරයිනේ විඩාබර රාත්‍රි Carrot with orange. Carrot. Carrot. Carrot with orange. හෙන ගින් දිනවනේ මොකද කීපයක මේක වැඩ කරන්නේ ඇමරිකා එහෙම ගියාම දැන් විශේෂයෙන් මේක මේ අපි මේ නළුලියන්ට ලැබෙන වරප්‍රසාදයක් අනිත් කෙනාගේ ගති පැවතුම් හැදියාව හැදියාව ඔව් ඔව් චරිතය අපි නම් ලැජ්ජා බයට හැදිච්ච කොල්ලෝ ගම්වල ඒක නිසා සේමිනි තමයි කොළ මහත් ඉස්කෝල වල ගිහිල්ල ඉතින් කියන්නක මොනවද ඔය දෙන්න ඔය දෙන්නගෙන දැනගත දේවල් මේමයි රොෂාන් කියන්නේ මේ හරි කෙලින් කතා කරනවා සේමිනි ඔකේ. ඒකේ ප්‍රොෆයිල් වෙන්නේ නැද්ද? නෑ. කියන්නේ. මේ කියන්න දෙන්නේ මේ ඒක හරි හොඳ පුරුද්දක්. ඒක සමහර අයට ගන්න අමාරුයි. ඒ කෙලින් කතා කරන එක සම්බන්ධ. නමුත් ඒක මේ හොඳයි. ඉතින් හිතේ තියාගන්න නේද? හරි එයාට දෙන්නේ දෙයි කියනවා. ඔව්. පිළිගන්න වෙන අනික කෙනා ගැටක්. ඉතින් ඒක හරි හොඳ ගතගුණක් හැටියට දකිනවා. ඔය සේනද සේමි එයා ටග්ගල වගේ හොඳ දෙයක් ගැන කිව්වා. ඔව් ඒක තමයි. ඒ කියන්නේ නෑ ඇත්තටම අපි වැඩ කරනකොට රොෂාන්ගේ මගේ අපි දෙන්න එකට වැඩ කරනකොට අපි දෙන්නයි පුරුද්දක් තියෙනවා. මේ අපි කරන වැඩේ ගැන හුඟක් ස්ටඩි කරනවා. රොෂාන් ඇත්තටම කියනවා නම් හුඟක් වෙලාවට මේ රොෂානුයි මම මට වැඩිය ප්‍රවීණේ රොෂාන්. මම රොෂාන්ගෙන් යමුනා. එයා නම ටීනේජර් එකයි හදාගෙන මැරුණ මේක පොඩි අවුලක් උනේ. රොෂාන්ගෙන් ඉගෙන ගත්ත දේවල් තිබ්බා ඒ කාලේ මොන තරම් ඒ කියන්නේ අපි දැන් සෙට් එකේ අපිට කට්ටිය එන්න කියලා බිසි දැන් මේ ටේක් එකට එන්න කිව්වා අපිට හරියට ඒක අවබෝධ වෙනකන් එයා එන්නේ නැහැ සෙට් එකට කොහොමරි ඒ අවබෝධය ලබා ගත්තට පස්සේ තමයි එන්නේ මං හුඟක් රොෂාන්ගෙන් ඉගෙන ගත්ත දේක් තමයි ඒක එහෙම කරන අයිතියක් තියෙනවා නේද ඔව් ඔව් තමයි අවබෝධය නැතුව එන්නේ නේද මොකද හැමතිස්සෙම හැමදේටම වෙලාවක් තියෙනවා විශේෂයෙන්ම මේ අර ආටිස්ට් ලැස්තරා ඉඳ තින වෙලාව තමයි හැමතිස්සම අඩුනේ අඩුවෙන්නේ හරියට හරියට හැමදේම ඉක්මනට අපි ඒක එහෙම කරන්නේ නැහැ කොහොම හරි රොෂාන් ගෙන් ඉගෙන ගත්ත දෙයක් තමයි මම ඒක අනිත් එක මේ තව තමයි රොෂාන් ඉතින් කන්නේ බොන්නේ හිම නැහැ හරි අඩුයි කන්නේ අඩුයි ප්‍රොඩක්ෂන් එක ලේසි තියෙද වාසිර 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 කොලත් ගන්නනේ thank you මොන හරි පොඩි මේ බිස්කට් මම අඩුනානේ මට ඉතින් ඒ ගෘහණියට කොහමද අඩුවෙන්නේ ඕනේ පොඩි කොමන්නේ ඉතින් අපි මේක රස බලන ගමන් ඊටු හරිය කිම ඔයා කියන්න බෑ අපි මේක බොනවා රොෂාන් මොනවා කනවාද වැඩිපුරම දැකලා තියෙන්නේ මේ බිස්කට් කනවා බිස්කට් ඒ කියන්නේ අපි දවල්ට බත් කනකොට එයා ක්‍රීම් ක්‍රැකර් කනවා නෑ ඉතින් මුහුඹ හැංගදර වගේ පහුගේ කාලේ හිටියා දැන් නම් හොඳයි දැන් පිරිලා ඉන්නවා දැන් ඔකන බිස්කට් නේ දැන් ජූස් බොන්නේ ඕකේ හොඳයි ජූස් එක හොඳයි නේද අතර මීරෝෂ මේක මේ කැරට් විත් ඔරෙන්ජ් මේක මේ හුඟක් කලාවට ඔය රෑට හුඟක් ඔය සමහරලාට ඔය ෆ්‍රයිඩේ සැටර්ඩේ දවස් වලට එහෙම ගොඩක් රෑලි ඉන්නවනේ ඉතින් ඉල්ලි ඉන්න දවස් වලට උදේ පාන්දර බෙට්ටි එක වෙනුවට රිෆ්‍රෙෂ් වෙන්න රිෆ්‍රෙෂ්මේ ජූස් එක ගත්තොත් හොඳයි එහෙම නැතුව අර මොනවාද අර ගන්නේ වෙන වෙන ආටිෆිෂල් දේවල් ඒව නොගෙන මේක බිව්වම ස්වභාවික දේවල් නේද
තමන්ගේ අතින්ම හදලා බඩු කඩාගෙන සුගර් තියෙන කෙනෙක් බිව්වොත් ඉතින් මම හැපත් තියෙන රහස ඒකනේ වැඩ වලට ගන්න යන්නේ අම්මේ ඉන්නේ අර මිනිස්සු විතර අංකල එහෙම කියන්නේ මේ ටැග් එක ගන්න ඕන නිසා කියනවා හරි දැන් ඕකේ මේ පැත්තකට ලැබුවා කිටේ නේ හරි මං හිතන්නේ සේමිනි වා කිව්වා හරි නේ සෑහෙන රුජුවනේට් වෙලා දැන් මේ තව අලුත් අදහස් ගලාගෙන එනවා ගලාගෙන එනවා ඔව් ඒ නිසා මටත් ඔන්න අලුත් අදහසක් ගලාගෙන ආවා මුදුම ගැලීමක් මොකද මේ පේනද අලුත් ගැජට් එකක් ආවද අපි දැන්ට ආ ඔව් ආ අපි දැන්ට ගේට් එකට මේ තමයි මගේ ලයිව් මීට එක හරිද ආ කවුරු හරි බොරුවක් කිව්වොත් ඔව් මේකට අහු වෙනවා අහු වෙනවා ඒ නිසා බොරු නම් කියන්න බෑ එතන මොකද ලයිට් එකක් පත්වෙන බොරු කියනවා ආ බොරු කියනකොට ලයිට් එක මේ සෙග්මන්ට් එකට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න කෙනාට ෂෝ ටයිම් විත් නිරෝ විශේෂ gift hamper එක ලැබෙනවා. ඕකේ. හොඳද? ඉතින් මේ වෙනුවෙන් තරඟ කරන්නයි තියෙන්නේ. ඔය දින මම දන්නවා හොඳ යාළුවෝ. හෙල්දි විදිහට තමයි ඔයගලන් වැඩ කටයුතු කරන්නේ. ඒ වගේම තමයි මේ හෙල්දි කම්පිටිෂන් එක. ඕකේ. හරි. ඒ හින්දා සේමිනි රේඩියෝ හොඳට රොෂානුත් රොෂාන් රේඩියෝ හොඳට සේමිනියුත් මේක තරඟ කරලා මේක දිනන්න උත්සාහ කරන්න ඕනේ. මොකද කියන්නේ? හොඳයි හොඳයි. මං ආවොත් භාගයක් මොනවද ඒ තියෙන්නේ දන්නේ නැහැ. දන්නේ නැහැ භාගය භාගය. ඒක තමයි. හැබැයි මේ මොකක්ද විසඳුමකට දැම්ම වෙනවා නම් මොකක්ද මේ එහෙම දෙයකට දැම්ම එන්න කොහොමද? මං දින්නොත් භාගයක් දෙනවා කියලාද කිව්වේ නැත්නම් මං පෙරදුනොත් ඔයා භාගයක් දෙන්න කියලාද කියන්නේ කි? ආ? දැන් බෙදාගෙන පුළුවන් දේ දැන් කේක් එකක් වගේ නම් බෙදාගන්න. මෙතන වටිනා බඩු ගොඩක් තියෙනවා. ගොඩක් තියෙනවා. එතකොට බෙදා ගන්න ඕනේ නෑ ෆෝන් එකක් වගේ බදා ගන්න ඕනේ එහෙම ඕකේ මට කියන්නේ කවුද මුලින්ම එක්කෙනෙක්ගෙන් දහන්නේ නැත්නම් දෙන්නගෙන් දහන්නේ මුලින්ම මේ සෙග්මන්ට් එකට එක්කෙනෙක් තමයි මුලින්ම මුහුණ දෙන්නේ ඉස්සර රොෂාන් හා ඕනිකා ඕකේ රයිට් හොඳයි ලකුණු ලැබෙන්නේ මෙහෙමයි කැටියෙන් ඍජුව ඉක්මනින් උත්තර දෙන තරමට ලකුණු කැපෙන්නේ මෙහෙමයි දීපු උත්තරේ සාධාරණීකරණය කරන්න ගියොත් පැහැදිලි කරන්න ගියොත් කැපෙන්නේ වැඩි වෙලාවක් හිතන්නේ කියොත් මට ඕනේ ජූසි ස්පයිසි පැන්න ගමන් කියාගෙන යන්න හරි නිවුස් එකක් මවන්න නැත්තේ පැයි නේද අද මේකද අදත් මේකක් රයිට් එහෙනම් පටන් ගනිමු රොෂාන්ට රොෂාන්ගේ රංගනේ වෙනුවෙන් ලැබුණු දරුණුම විවේචනය මොකද්ද හම්බුන්නේ තාම ලැබුන්නේ නැහැ ඒ කියන්නේ බලාපොරොත්තු වෙමින් ඉන්නවද හොඳයි ඔව් විචන කියන්නේ හොඳයි ජීවිතේ කියන්නේ අපිට හැදෙන්නේ ඕල් රයිට් රොෂාන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරපු දවසක් හෝ සිදුවීමක් ඇත්තටම තියනවා ඒක මතක නැහැ දවස කවද්ද කියලා ඒක ඩයරි කිතිද ඩයරි කියලියලත් නැහැ ඇයි එහෙම බෙන්ද දවස ඔව් ඕකේ ඒකනේ ඒක තමයි තින් කියන්නේ මේ ගෙටි උත්තර හරියට එයාට එයාට ටිකක් උදව් කරා මට මතක් වෙනවා රයිට් ඕකේ මේ රංගන ශිල්පීන්ව රංගන හැකියාව මත නම් කරන්න පිළිවෙලට රොෂාන්ට අනුව බිමල් ජයකොඩි රොෂාන් රවීන්ද්‍ර ජගත් චමිල උද්දික ප්‍රේමරත්න බිමල් කියන්නේ තමන්ගේ මාවෙනික ටෙක්නිෂියන් කෙනෙක් හිටිය ඇක්ටර් කෙනෙක් වුණා ඒ දක්ෂකම තියෙනවා යස රවි මේ රොෂාන් රවීන්ද්‍ර කියන්නේත් මේකප් ආටිස්ට් කෙනෙක් හිටිය ශේෂ්ත්‍රි ගොඩා ස්ටඩි කළාපු දැන් ඉන්න ඉදිරියෙන් ඉන්න හොඳ රංගන ශිල්පියෙක් ඊට පස්සේ කවුද ජගත් චමිල උද්දික ප්‍රේමරත්න ජගත් චමිලත් කියන්නේ වේදිකාව හරහා ඇවිල්ලා ජාත්‍යන්තර විගය දක්ෂණ අලුවෙක් උද්දික කියන්නේත් මේ රටේ දැවැන්ත සිනමා නිර්මාණකින් ආව සිනමා සම්බන්ධ වුණු ඉතාම දක්ෂ සංගීත ශිෂ්‍යයෙකුට සම්බන්ධ. හැබැයි මං ඇහුවේ ඔයාට අනුව ඒගොල්ලන්ව රංගන හැකියාව මත අනුපිළිවෙලට නම් කරන්න කියලා රේට් කරන්න. 1 2 3 4 බිමල් ජයකොඩි රොෂාන් රවීන්ද්‍ර ජගත් චමිල උද්දික ප්‍රේමරත්න කරන්න බෝනේ දැන්. කරන්න බැරි නම් කමන්නේ. ටැග් ලැබෙන්නේ. රොෂාන් රවීන්ද්‍ර බිමල් හරි ඊටසේ අය අනිත් නන්දක ජගත් චමිල උද්දික ප්‍රේමරත් ජගත් චමිල උද්දික ඕල්රයිට් කොහොමද ටැග් රයිට් අන්න ඒක තමයි ඒක ඕකේ රයිට් රොෂාන් ගැන අහන්න ලැබුණු අමුතුම කටකතාව කටකතාව ගොඩක් තියෙනවානේ ඔව් එබැවින් අමුතුම එක අමුතුම කටකතාව ගේ කියලා මම ඕල්රයිට් ඕකේ ගුඩ් නේ මයත් යස් රොෂාන් ගේ කැමැත්ත අනුව මේ අයව අනුපිළිවෙලට නම් කරන්න. ලංකා විමානී රෙස ජේම්ස් පීරිස්. ඈ? ඊකන් නම් කරා?
ඔයගොල්ලන්ව අනුපිළිවෙලට ඔයාගේ කැමැත්ත අනුව නම් කරන්න ඕනේ මම මේ කියන නම ටික ડોක්ටර් පීරිස් දයාරත්න රටගෙදර මහාචාර්ය සුනිල් ආරිරත්න ජයන්ත චන්ද්‍රසිරි මොහන් නියල් ලිස්ටර් සර් ඊට පස්සේ සුනිල් ආරිරත්න මහත්මයා ඊට පස්සේ ඊළඟට ජයන්ත චන්ද්‍රසිරි මොහන් නියල් දයාරත්න රටගෙදර ජයන්තය ඊට පස්සේ මොහන් නය ඊට පස්සේ මහන් නියස් ඊට පස්සේ රටගෙදරේ ඕල්රයිට් ඕකේ මේක වැඩ වලට ගන්න යන්නේ අම්මේ ඉන්නේ අරමින් සුබිට අංකර එහෙම කියන්නේ මේ ටැග් එක ගන්න ඕන නිසා කියනවා හරි දැන් ඕකේ මේ පැත්තකට ලැබුවා කිටෙනේ හරි ඕකේ next question ලංකාවේ නිලියන් අතරින් දැන් නිලියන් අතරින් රොෂාන් මැරේජ් ප්‍රපෝසල් එක කරන්න කැමති කාටද අපේ නිලියන් අතරින් කැමති නැත්තම් කාටද නෑ කෙනෙක් නම් කරන්න ඕනේ ඔයා කැමති නැත්නම් ඔව් කැමති නැත්නම් කැමති නැහැ කියලා කියන්නේ එහෙම කෙනෙක් සුසුලත් සුසුකම් තිය නෑ නේද නෑ ඈ සේරම මොකද්ද කියනවා නිලිය ඕනෙම නැහැ කියලා කියන්නේ ආ එහෙමද කියන්නේ ඔව් ඔකේ නිලිය පා ඔකේ රයිට් මම මේ කියන අයට වෙනත් වෘත්තිය ලබා දෙන්න. හරිද? අමිල අබේසේකර. ජිම් බිස්නස්. ඕකේ. සුරජ් මාපා. මට හිතෙන අය ඈ. සුරජ් මාපා. සුරජ් මාපා කමියුනිකේෂන්. ආ. කමියුනිකේෂන් මේක හිතේ. මම හරි සම්ටෙල් හරි මම හරි. ඕකේ. හිමාලි සිරිවර්ධන. ඩාන්සින්. ඩාන්ස් කරනවානේ. ඩාන්ස් කරනවානේ. ටීචර්. ඩාන්ස් කරනවානේ. ටීචර්. ඕකේ. සේමිනිද මයික. රොෂාන්ට පුළුවන් නම් වෙස් වලාගෙන කාගේ හරි යම් කිසි දෙයක් හොයාගන්න ඔයා කාගේ මොනවද සොයන්නේ ඇයි හොයන්නේ ජොනි ඩෙප් එක කරන විදිහ සෙට් එකට ගිහලා බලන්න ඉන්නවා ඕල්රයිට් ඕකේ රොෂාන්ට අවුරුදු 10ක් ආපස්සට යන්න පුළුවන් උඩ ජීවිතේදී වෙනස් කරගන්න දේවල් මොනවද? මැරිජ් එක. ඕකේ, ෆයින්. මම මේව කියනකොට ඔයාගේ මනසට මුලින්ම එන්නේ මොකද්ද කියලා කියන්නේ? යශෝදා. අහිංසක ඇස් දෙක. ඕකේ. කාංචනා. හිනාව. පබෝදා. පබෝදා කිත් ඒ දඟ කාර්කම. අනුෂා. අනුෂාදම එන්නේ නර්තනය චතුරිකා ගෞරවයක් ඕකේ කෙනෙක් තමන්ගේ ප්‍රොෆෙෂන් එකේ කෙනෙක්ව විවාහ කරගත යුතු නැති හේතු තුනක් දෙන්න තමන්ගේ ප්‍රොෆෙෂන් ඉන්න කෙනෙක්ව විවාහ කරගත යුතු නැහැ කියලා සාධාරණීකරණය කරන්න හේතු තුනක් දෙන්න එකක් සමහරට අර බිසීම තුල එක එක්නට කියා කරන්න ටයිම් එකක් නැතිවීම සහ නිතරම කතා කරගන්න යාළගේ ප්‍රශ්න කතා කරගන්න ටයිම් එකක් මේ විනායගේ ඔපිනියන් ගොඩක් එනවා හැම වෙලම එක එක තැන් වලට යන එක තමන්ට තමන් ටයිම් එකක් දෙන්න ඇති එක තමයි ඕකේ රොෂාන්ට පුළුවන් නම් තමන් ගැන කතාවක් ප්‍රචාරය කරන්න මොකක් ප්‍රචාරය කරන්නද කැමති මං ගැන කතා කරන්නද තමන්ගෙන් දෙයක් ප්‍රචාරය කරන්න වෙන අය තමන්ට හදන්නේ ඔන්න ඔයා හදන ඔයාගෙන කතාවක් එහෙම නම් ඔයා හදන්නේ මොකක්ද ආස මං සිංදුවක් කියලා ඒක අහන්න ඕන අමාරුයි අසවන්න ඔව් අමාරුයි හරි අහන්න අමාරුයි හරි අහන්න අමාරුයි හරි අහන්න එයාගේ විදිහට ඕල්රයිට් ඕකේ රොෂාන් ඒ තමයි ඔයාගේ සෙග්මන්ට් එකේ එන්න එක මොකද හිතන්නේ රොෂාන්ට මං දිනුවා කියලා මට හිතෙන්නේ නෑනේ ටයිම් කියන්නේ කැමැතිම නව පරපුරේ නළුව account ting 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 බුද්ධික ඕකේ සේමිට පුළුවන් නම් තමන්ගේ ජීවිතයේ දේවල් තුනක් වෙනස් කරගන්න ඒ මොනවද හිත හොඳකම අනුන් කෙරේ වුණාට වැඩිය තබා ගන්නා විශ්වාසය සහ
සමහරුන්ගේ මායාවල් වලට අහුවේ නිරන්තරයෙන් අහුවීම. ඒක තමයි වෙනස් කරගන්න. ඕකේ. මේ අයගෙන් එක් අයක තෝරගන්න. ලකි ඩයස්ද විජයනන්ද සිද්දි. මොනාටද? එක්කෙනෙක් තෝරගන්න. එක් කරන්න. ලකි ඩයස්. මාලනී ෆොන්සේකා ශ්‍රියානි අමරසේන. ශ්‍රියානි අමරසේන. සැමියාද දියණියද? දියණිය. ඕකේ. සැමිනිය අවිවාහක නම් විවාහ වෙන්න කැමති. එහෙම නැත්නම් ප්‍රපෝස් කරන්න කැමති ලාංකේය නළුවක් හම්. රොෂාන් රවින්ද්‍ර. ඕකේ. මේ ශේත්‍රයේ කිසිම සරාගී බවක් නැති නිලිය කවුද? සැමිනිද්ද මල්ගොඩ. ඕකේ. සරාගී බවක් නැතිම. ඔහා. ඕකේ. රයිට්. මේ ශේත්‍රයේ සැමිනි නැවත වැඩ කරන්න අකමැති පුද්ගලයා කවුද? සනත් අබේසේකර. ඕකේ. මේ අයව තමන්ගේ කැමැත්ත අනුව අනුපිළිවෙලට නම් කරන්න. ප්‍රසන්න ජයකොඩි, මොහමඩ් සෆ්රාල්, සුනිල් ටී ෆර්නෑන්ඩෝ, උදයකාන්ත වර්ණසූරිය, කැලුම් පාලිත මහිරත්න. මුලින් කිව්වේ කවුද? ප්‍රසන්න ජයකොඩි. ප්‍රසන්න ජයකොඩි, උදයකාන්ත වර්ණසූරිය, සුනිල් ටී, අනිත් දෙන කවුද? මොහමඩ් සෆ්රාල්, කැලුම් පාලිත මහිරත්න. කැලුම් පාලිත මහිරත්න, මොහමඩ් සෆ්රාල්. ඕකේ. මේ අයව රංගන හැකියාව මත නම් කරන්න. බුද්ධික ජයරත්න, රංජන් රාමනායක, අර්ජුන් කමල්නාත්, රොෂාන් පිලපිටිය. රොෂාන් පිලපිටිය, බුද්ධික, රංජන් රාමනායක, තව දෙන්නෙක් ඉන්නවද? එක්කෙනෙක්. අර්ජුන. ඕකේ. කාන්තාව පිරිමි ගැන දැනගෙන සිටිය යුතුම කාරණා තුනක්. කාන්තාව පිරිමින් ගැන දැනගෙන සිටිය යුතු නමුත් නොදන්න කාරණා තුනක්. පිරිමින් ගැන දැනගෙන සිටිය යුතුම කරුණු තුන. රොෂාන් හිතනවා යොමු කරගන්න. පිරිමියෙක් ඒ කාන්තාවට කොච්චර ගෞරව කරනවද කියන එක. ඒ කාන්තාවට ගේ විශ්වාසය කොච්චර දුරට රකින්නවද. ඒ කාන්තාවගේ දරුවන්ට කොච්චර හොඳ පියෙක් වෙනවද කියන එක. ඕකේ. ෆයින්. ලකි ඩයස් සනත් ගුණතිලක ද බෙටර් ඇක්ටර්. වඩා දක්ෂ රංගන ශිල්පියා කවුද? ලකි ඩයස් සනත් ගුණතිලක. යශෝදා විමලධර්ම, නිල්මිණි තෙන්නකෝන් ද බෙටර් ඇක්ට්‍රස්. නිල්මිණි තෙන්නකෝන්. ඕකේ. මේ අයව කියද්දී මුලින්ම සේමිනිගේ මතක නැගින්නේ මොනවද? කාංචනා. අහිංසක සුන්දර සිනාව. රංජන් රාමනායක. වෙල් බිල්ඩර් බොඩි එක. එයාගේ කතාව. දමිතා වේරත්න. රංගන හැකියාව. බුද්ධික ජයරත්න. කුපාඩි හිනාව. ඕකේ. සේමිනි ජීවිතේ ගත් හොඳම සහ වැරදිම තීරණ දෙක මොනවද? හොඳම තීරණය තමයි කුඩා කාලයේදීම ධම්මිකිද්ද මල්ගොඩ එක්ක විවාහ වෙච්ච එක. වැරදිම තීරණ කීපයක් තියෙනවා. ඉන් අතරින් විශේෂ වෙන්නේ ඉතාමත් ලෙංගතුව කියලා හිතලා ආශ්‍රය කරපු අයගෙන් සිද්ධ වෙච්ච කරදර. ඕකේ. ජීවත්ව සිටින මෙලොව සරාගීම පුද්ගලයා කවුද? The sexiest man alive. Not dead. Richard Gere. All right, good choice bits. හොඳයි. අන්න එහෙම තමයි සේමිනි ඔයාගේ segment එක ඉවර වෙන්නේ. සේමිනි මොකද හිතන්නේ සේමිනිගේ performance ගැන? Not bad. රොෂාන්. හොඳයි හොඳයි. ඇත්තටම හොඳයි. Okay. හොඳයි. අපි බලමු. බලන් ඉන්න අය කවුද වැඩිය හොඳ කියලා තීරණය කරයිද? තීරණය කරන්න වෙලාවක් දෙමු. මේ show time with Niro මේ break එක පස්සේ ආයෙ ඉන්න බලන්න මේ segment එකෙන් දිනන්නේ කවුද? සෙග්මන්ට් එකේ වින් රොෂාන් දිගු සුසුමක් හෙළුවා. අයියෝ මගේ තෑග්ග. ඕකේ. දැන් ගෙස් කරන්න පුළුවන් වෙලා ඇති බලන් ඉන්න අයටත්.
Anyways, special gift hamper ලැබෙන්නේ හොඳ perform කරපු කෙනාට කියන්න ඕනේ දෙන්නම හොඳ තරගයක් දුන්නා. It's a tie. Oh. Yeah. ඔන්න එහෙමනම් මේ කෞෂන් special coffee hamper එක දෙන්නටම අයිති. Thank you. Thank you. You're most welcome. දෙන්න හොඳ තරගයක් දුන්නා. වේගවත්. දුන්නානේ. මම දැන් තයි නිතිය ගන්නම්. හරි හරි. Okay. Right. හොඳයි. මේ note එකේදී හැබැයි මට හිතෙනවා මේ අපි selfie එකක් ගන්න ඕනේ කියලා. මේ හොඳ selfie moment එකක්. හරි. Okay. මොකද මේක සුවිනි එකක් විදිහට ඔයාලා දෙන්නගෙම ගෙදරට යන නිසා ඔයා දන්නවනේ මම selfie එකට පවා අරුතක් දෙන කෙනෙක්. Okay. Right? So shall we? Shall. Okay. රොෂාන ඔයා තමයි ගන්න. මම දුන්නේ workout එක කරන් බැරි වෙච්ච හින්දා මේ නැගිට්ටවා දුනා. හොඳයි juice බිව්වා නේද? Okay. Show time with Niro කියලා කියන්න ඕනේ. මගේ සමකාලීන ගොඩක් ප්‍රොඩක්ෂන්ස් වලට වැඩ කරලා නැහැ. නමුත් මම දක්ෂ විදිහට රොෂාන් පිළපිටිය වසනාවන්ත නළුවෙක් මේ ෆීල්ඩ් එකේ හම්බ වෙච්ච මට සහෝදරියක් වුණ මට වෙලාවක මගේ අම්මා වගේ මාව බලාගත්ත මට අවවාද දෙන කෙනෙක් හැටියට මම සේමිනියක්ව දකිනවා. ඉතින් ඇත්තටම මට විතරක් නෙවෙයි ගොඩක් අයට මේ ෆීල්ඩ් එකේ ගොඩක් අයට එයා ගොඩක් හොඳ සහෝදරියක්. රොෂාන් පිළපිටිය කියන්නේ අපි පොඩි කාලේ ඉඳන් ටීවී බලවම ගොඩක් මූවිස් වලම හිටපු නළුවෙක්. ඇත්තටම එයා දක්ෂ නළුවෙක්. මෑත කාලේදී මම හිතන්නේ පෞද්ගල ජීවිතෙත් එක්ක සිනමාව පටලගෙන කක්කර දෙයක් වුණාට එයාගේ ජනප්‍රියතාවය අඩු වුණා මං හිතන්නේ. ඇත්තටම සේමිනියක්ගේ හොඳ ගතිගුණ ගොඩක් තියෙනවා. ඒ අතරින් මම ගොඩක්ම කැමති ඕනම කෙනෙකුට උදව් කරන්න ඉදිරිපත් වෙන එක. රොෂාන් අයියා වැතරම මං අඳුරගත්තේ චන්නයගෙන්. හරිම පිළිවෙලකට වැඩ කරන සහ හරි තමන් පිළිබඳවත් බොහොම කල්පනාවෙන් ඉන්න වටපිටාව පිළිබඳවත් හොඳ කල්පනාවෙන් ඉන්න හොඳම මිනිසුන්ගෙන් කෙනෙක් කියලා මට කියන්න පුළුවන්. මං සෙමිනේක දකින හොඳම ක්වලිටි එක තමයි සෙමිනේ අසාධාරණට කතා කරන කෙනෙක්. අකමැතිම ක්වලිටි එක තමයි ඉක්මනට තරහ යනවා. තමන් ගල ගොඩක් ප්‍රවේශම් මස් පාළු ගන්නෙත් නැහැ. සෙමිනේ අක්කගේ අකමැතිම ගතිගුණේ තමයි තැනක් නොතැනක් බලන්නේ නැතුව සමහරක් වෙලාවට කෑ ගහනවා දඟලනවා. එයා හරි කැමති විනෝදෙන් ඉන්නේ. ඉතින් සමහරක් වෙලාවට ඒක වැරද්දක් දෝ කියලාත් හිතන වෙලාවල් තියෙනවා. නමුත් ඒක ලොකු වැරද්දක් නෙවෙයි. එයාගේ මේ වැරදි නෑ අඩුයි ගොඩක්. අපි තරම් වැරදි කරන්නේ නෑ. රොෂාන් පිළපිටි කියන්නේ ඇත්තටම දක්ෂ නළුවෙක්. මම හිතන්නේ ඔහු පහුගිය දවස්වල ටෙලි නාට්‍ය ශාස්ත්‍රයේ හිටියත් දැන් මම හිතන්නේ ඔහු නිහඬ වෙලා ඉන්නවා. නමුත් අපි ඉදිරියට ඔහුගේ ටෙලි නාට්‍ය ඔහු ඉදිරියට එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපිට බයින් නැති ඉන්නවනම් ලොකු දෙයක්. මොකද මටයි දැන් මමයි ඍතුයි තමයි ගොඩක් වෙලාවට සේමිනියක් අව ආශ්‍රය කරන්නේ. කියන්නේ ළඟින් ඇසුරු කරන්නේ. ඉතින් මටයි ඍතුටයි වැඩි බයින්නේ නැතුව එහෙම ඉන්නවනම් අපි යාට ආදරෙට කියන්නේ පැන්ඩා කියලා. මම ඇත්තටම රොෂාන් නෑගේ දකින්න හොඳම ක්වලිටි එක තමයි යාට තියෙන ඉවසීම. සේමිනිත් මල්ගොඩගේ අලුත් නිර්මාණයක් කරනකම් මම බලන්න. ඕකේ. මොකද කියන්නේ තියන්නේ? විශේෂ ගැජට් එකක් තියෙනවා තව. ඒ නිසා මෙයා ගිහින් ඒ ගැජට් එකේ ඒ නිසා එකක් ගන්න පුංචි බ්‍රේක් එකක්. අවස්ථාවට මේ සෙග්මන්ට් එක අයින් කරමු. කොහෙන්ද අයින් කරන්නේ? මෙන්න මම මොකක් දාන්නේ? වෙන මොන හරි කරමු. අපි තව දවසකුත් දෙන්න. All right. This is the Q&A round. Okay. Q&A round එකට අවශ්‍යතම දේ තමයි බසර්ස් දෙක. ඔන්න ඔයගේ ලයිව් මීටරේට මම නිවාඩු දුන්නා. රොෂාන් පුදුම ප්‍රශ්නයක් දුන්නේ. ප්‍රෙස් කරන්න ඕනේ. ඕකේ? ඔයගේ බැටරි බහලාද කොහෙද? හයියෙන් ප්‍රෙස් කරන්න ඕනේ. ඔය කියන්නේ. ඕකේ? ඔයාගේ කතාවගෙන. ඊට සමාන දෙයක්ද මන් දිය තියෙන්නේ. Q&A round එකෙන් ජයග්‍රහණය කරන කෙනාට මෙන්න තියෙනවා ස්පෙෂල් gift hamper එකක්. ඒක මොනක්ද? ඒක පවා වටින දේවල් තියෙන්නේ. දැන් එකක් දෙනවා මම දෙන්නොත් දෙනවා මම නම් දෙන්නේ නැහැ එහෙම. ඕකේ මේ දෙන්නම ඉස්සර සෙග්මන්ට් එක වගේ මේකට තරණය කරන්න ඕනේ.
ඕකේ සමහරට තියෙස දැන් ටයි එකක් නෙවුනේ. ටයි එකක් නොවි එක්කෙනෙක් ජයග්‍රහණය කරන විදිහ කොහොමද කියලා බලමු. එතකොට දැන් ඔය බසර්ස් වලින් තමයි තියෙන්නේ මම ප්‍රශ්න ඉදිරිපත් කරාම තමන් උත්තරේ දන්නවා නම් සමහර ප්‍රශ්න වලට මම ප්‍රශ්නේ සම්පූර්ණ කරන්න කලින් උත්තරේ දන්නවා වෙන්නත් පුළුවන්. බස් කරන්න මට පොයින්ට් කළා බස් කරන්න. එතකොට තමයි මම දැනගන්නේ කවුද මුලින් බස් කරේ කියලා. මොකද මුලින් බස් කරන කෙනා තමයි අවස්ථාව ලැබෙන්නේ. Everything's fair in love and war. ඒ හින්දා ඕගොල්ලෝ ඕන යුද්ධයක් කරගෙන මේකට උත්තර දෙන්නයි තියෙන්නේ. ඇඟිල්ල තියාගෙන ඉන්න පොකට. ඕකේ. හා. කො මං හිතන්නේ මේ පොසිෂන් එක වෙනස් කරගත්තනම් හොඳයි. නේද? එතකොට හා. ආ දැන් යකෝ වෙයි. මේ ට්‍රේඩිය හොඳට මේකට මුහුණ දෙන්න පුළුවන් වෙවි. All right. So let's start. Question number 1. Ranjan Ram. ඕකේ. Ranjan Ramanayake විසින් අධ්‍යක්ෂණය කළ ප්‍රථම චිත්‍රපටය කුමක්ද? මාෂොට්. වැරදි. ලකුණක් ලැබෙනවා සේමිනිත් කිව්වා හැබැයි නේද next question සිසිල ගිනිගානි චිත්‍රපටයේ සනත් ගුණතිලක ප්‍රධාන චරිත දෙක කරපු නලිනී යුවලගේ නම් දෙක නෙමෙයි ප්‍රධාන චරිත දෙකේ නම් මොනවද? සබිතා පෙරස සරත් ගුණතිලක විසින් රංග දැක්වුවේ කුමන චරිත දෙකද? මේ චරිත වල නම් සබිතාගේ කෝලයක් දිනවද? ඒක නෑ නෑනේ. ඒ කල්නේ නෑ ලස්සන නම ලස්සන බීම හරි මාසයි පොලිෂන් කෙරෙන්නේ මතක හිටින නම් දෙකක් ටෙස්ට් කරපු විදිහ නා මුල් මුල අකුරු යන ෆිල්ම් චරිතේ නයි මුල අකුරු පටන් ගන්න හැ හැ ගුඩ් රයිලි මීටරිට උදව් කරන්න බෑ ඇනට් හරිස් මාකලන්ද ඕල් රයිට් ඕකේ next question the statue of zeus location එක කොහෙද statue of Zeus. පුදුමහතින් Brazil. වැරදි. Greece. ලකුණු රටේ. Greece. අයියෝ. මම Greece ගාව ඉන්න කාලයක් ඒ නිසා Greece ඉවරලා. ඒකයි. Okay. මීළඟ ප්‍රශ්නය. වැඩක්ම නැහැ. Oscars නියෝජනය කළ ප්‍රථම හින්දි චිත්‍රපටය කුමක්ද? Blagan. වැරදි. මද කියලා හරියන්නේ නැහැ මද කියලා ඕකේ මීළඟ ප්‍රශ්නය ටැග් ફોකස් යා මැක්බෙත් නාටකයේ රචනා කළේ කවුද ෂේක්ස්පියර් ඕකේ ප්‍රෙස් කරන්න ඕනේ ඉස්සම් බයිට් එක ඔබ නිසල මෙයා කියනවා මට පොයින්ට් ගන්න එතන හරි ඒකනේ මෙයා ඔබ නිසල හරි සාධාරණයි මම ඔබ ඉන්නකොට මෙයා කියලා ඉවරයි ඒකනේ අසාධාරණ මේ මේ රූල්ස් කඩන්න බෑ හරිද මම බොරු කියන්නේ everything is fair in love and war කියලා මුලින් ඕකේ 3-0 ඊළඟ question එක අහසේ තරු ගලින්න වෙයිද දන්නේ නැහැ ගීතය සම්පූර්ණ කරන්න තරු ගලින්න වෙයිද දන්නේ නැහැ කා දන්නේ නැහැ අපිව දන්නේ නැහැ කවුරුත් අපිව දන්නේ නැහැ බඩුත් එක්ක හොරු චිත්‍රපටි හරි චිත්‍රපටි නම ඔක්කොම හරි නමුත් හරියට පද ටික සම්පූර්ණ කරේ නැහැ ආයිමත් කියන්නේ ආයිමත් හරි අහසේ තරු ගලින්න වෙයිද දන්නේ නැහැ ඊළඟට වතුර බොන්න වෙයිද දන්නේ නෑ දන්නේ නෑ අපි දන්නේ නෑ කවුරු අපි දන්නේ නෑ මටත් තෝරන්න දන්නේ නෑ ඕකේ රොෂාන් ලකුණු ලැබෙනවා ලකුණු 4යි ඕකේ next ජැක් ස්පැරෝ කුමන චිත්‍රපටයේ සරිතද ජොනිඩේ ඒක දෙන්න දෙනවා හරි සෙමින් ලකුණු ලැබෙනවා යන්තම් ඕකේ ගම් පෙරළිය චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ කවුද
ඕකේ. ගම්පිරි චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් තිබ්බනේ. ඔව්. ඒව රඟ දැක්වුවේ කුමන නළුලිය? ගම්පිරිසේන මහත්මිය. අනුලා කරුණාතිලක. මොරින් චාරුණි. නේ ඒ මොරින් නාට්‍ය. ප්‍රධානම කාන්ත චරිතය. ගම්පිරි. අනුලා කරුණාතිලක. පුණ්‍ය හින්දෙනිය. නැහැ පැටලිනා එක පාට. එතකොට ලකුණ දැන් බාගෙද මම දෙන්නේ? ආ නැහැ හරි මං හරි ඒක. අයි පුණ්‍ය හින්දෙනිය කියලා කිව්වනේ අපේ. දෙන්නට මම ලකුණ හැබැයි දෙනවා. මොකද දෙන්නම මේ ෂෙයරින් බේසිස් වල ඉන්නේ. ඕකේ. ප්‍රශාන්. නේ ඒ අහල මෙයා දැන් ඇති නේද ප්‍රශාන්. දෙකයි නෑ සම ප්‍රශ්න කීපයක් තියෙනවා. ඕකේ. දැන් මෙයා දිනල ඉවරයි. ඉතින් තව ප්‍රශ්න තියෙනවා. ඒ වෙලාවෙම ස්කෝ කරන්න පුළුවන්. දැන් ගිව් අප් කරන්න එපා. කම් ඔන්. 2015 වර්ෂයේ මේ වසරේ පැවැත්වුණ ෆිල්ම් ෆෙයා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මාන ලැබුණේ කුමන චිත්‍රපටයකටද? Queen. Very good. Seven. මේ බලන්න. මෙයා ඔබන් ඉස්සල කියලා. ආ ඒකනේ. ඒක මම පුළුවන් මේ ප්‍රෙස් කරලා උත්තර දෙන්න. ඔව්. ඔන්න අවසාන ප්‍රශ්නය. විදුලි බුබුල සොයාගත්තේ කවුරුන් විසින්ද? Isaac Newton. Isaac Newton. වැරදි. අන්තිමට අපි ඉස්කෝලේ ගිහින් නේද සහනවර වැරදුනා නේද ඉස්කෝලේ ඉස්කෝලේ ගියාද දෙන්න මෙහෙමයි යාතර එක ඒ අවස්ථාවට මේ segment එක අයින් කරමු කොහෙන් දැන් තනේ වෙන මම මොකක් දාන්නේ වෙන මොන හරි කරමු අපි තව දවසකුත් දෙන්න ලොකු දෝ දිනා මේක කියාගෙන බරවනේ ලොකුට අපි ඇවිල්ලා කලා මෑ කියලා ආන්න කියාගෙන බරවල කී කී කගේ කොට හිට එනකොට එන වැඩක් ඉන්නේ නැහැ මම මේ වැඩේ මේක නැති කරන මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් මේක අපි නැති කරන අපි නැති කරන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ඕලේ ඉන්නේ මං හිතන්නේ මේ segment එක ගොඩක්ම විඳින්නේ නැහැ අපි දෙන්න බොහොම තරගකාරී විදියට මුණ දීපුවා දෙන්න තමයි ඔය දෙන්න මම ඒ ගැන ගොඩක් සන්තෝසයි ඒ උත්තර නොදීපුව දෙන්න නෑ මම හිතන්නේ ඒක බොහොම හෙල්දි විදිහට ගත්තා තරගකාරී බව පෙන්නන අනිවාර්යෙන් එන්ජොයි කළා අනන්න බෑ එන්ජොයි කළා නේද ඔව් ඔව් යා ඕකේ හන්ට අපිට දැඩි දෙයක් ඉගෙන ගත්තා සහ මතක් කරගත්තා නේ so the lucky winner is present teacher ඕකේ රොෂාන් පිළිපිටිය තමයි Q&A segment එකේ winner ලකුණු මට්ටමේ නිදිරින් ඉන්නවා කාෂා special coffee hamper goes to රොෂාන් පිළිපිටිය thank you කෙනෙක් ජැග්වාරේ සහෝදර ශිල්පී සහෝදර ශිල්පියා ඒකනේ දින දින මේක භාගෙ භාගෙ ඔය රියැක්ෂන්ස් කමතම චරිත කරලා දාගන්න කියලා කපාගෙන ගිහලා ඕලයිට් මොකද හිතන්නේ segment එකේ අසාධාරණයි අසාධාරණයි ඕකේ ජාත්‍යන්තර කුමන්ත්‍රණය තමයි මේක ජාත්‍යන්තරට ගෙනියන්න ඕනේ අවෙච්ච අසාධාරණේ නමුත් අද ඔය දෙන්න මගේ ගෙදර ආවයි කියලා මම පොතටත් අත්සනක් අරගෙන තමයි ගේට් පාස් ගන්න ගේට් පාස් ඔයා ගේට් A වගේ B වලින් යන්න යනකොට ඔන්න ඔය දෙන්නම සයින් කරන්න මෙතන නම ලියුවම ඇති නේ නේද මොනවද ලියන්න මොනවද ලියන්න බැලලා ලියයි දැන් ඔකේ නෑ නෑ තිබ්බද හයිද රයිට් ඔකේ thank you all right thank you so much හිනං මේක මට සුවෙන් එකක් විදිහට තියේවි ඔන්න මගෙන් ඔයාලට සුවෙන් එකක් thank you යටටම ගියා නේ ඔන්න සෙල්ෆීස් දෙක ලස්සන ලස්සන හොඳ වෙලා ඔව් ෂා මේ මීෂගේ මීෂගේ මීෂා හැමදාම අලුත් වැඩක් කරන නිසා මේකත් අලුත් වැඩක් කරලා තිනවා කැමති නේද ලව්ලි මම හැමදාම කියන්නේ මම මරුනම ඉදිරි වෙන්නේ කොෆි එකක් ගාවට එවිලා මේකේ පොර ගමන් ඔයාලා thank you so much මොකද ඔයාලා මට මතකයි නමුත් මා ඔයාලට මතක හිටින්නේ නැබැයි ඒ නිසා තමයි මේ දෙක දිගට තියෙන්නේ අද show time with Niro එකට ආවා කියලා මතක් වෙන්නේ. ඉතින් thank you so much ආවට මගේ show එකට ලොකු ගෞරවයක් ලොකු ආදම්බරයක්. මට ඇනෙන්නේ නැහැ. ඇනෙන්නේ කලින් ඉඳලා ගන්න ඕනේ. Thank you very much for inviting us. Thank you so much for coming. එහෙනම් දැන් ඉතින් මගේ style එක සාමාන්‍යයෙන් finale කොහොමද කියලා දන්නවද? ඔව් ඔව්. හැමදාමනේ. ජොලියක් දාලා හරි. Dance. Yes. Come let's dance. Come on.